හයි යාලුවනේ, අද ඉරිදා. ඉරිදා පොඩ්ඩක් හවස කලින් ඕෆ් වෙලා පොඩි රවුමක් යනවා මේ බයිසිකලේ මේ ළඟ පොඩ්ඩක් වීඩියෝ එකක් දාන්න කියලා. ගිහින් බලමු අපි මොනවද බලන්න තියෙන්නේ කියලා. මේ ටික ඉතින් දිගටම කම්පැනි තමයි තියෙන්නේ. එයාලා ක්‍රිකට් ගහනවාද? නිවාඩු කට්ටියම ගොඩක් කම්පැනි වල, ඒ නිසා කට්ටිය සෙට් වෙලා ක්‍රිකට් ගහනවා. මං හිතන්නේ තායිලන්ඩ් කට්ටිය. තායිලන්ඩ් නම් නෙවෙයි මේ නේපාල්, නේපාල් කට්ටිය. අපි ඉන්න ටිකේ මෙහෙම තමයි ඉතින් තියෙන්නේ, තනිකර කම්පැනි විතරයි තියෙන්නේ. රතනත් එක්කනේ සෙල්ලම් කරනවා. එතන තියෙන බට වගේ කම්පැනියක්, ස්ටෑන්ඩ්අප් දැලක් වගේ හදන එක. අද නිවාඩු දවසක් හින්දා තමයි මේ වගේ වැඩ නැත්තේ. කලාතුරකින් එකක් දෙකක් වගේ වැඩ කරන ඒවා තියෙනවා, නිතේ ඔක්කොම වහලා තියෙන්නේ. මෙතන තියෙනවා මේ පැලට් හදන එක. අතහැරලා දාපු වාහනයක්. මෙතන එහා පැත්තේ තියෙනවා හයිවේ එක, ඉන්චන් වලට යන හයිවේ එක. කම්පැනි වල වැඩ කරන අය ඉතින් අද ඉරිදා නිවාඩුවට රවුන් එකට එහෙම ගිහිල්ලා බඩු එහෙම අරන් එනවා. ලයිට් එක වැඩිලා තියෙන්නේ. මෙතන තියෙන්නේ ප්‍රධාන පාරක්. ප්‍රධාන පාරක් කියන්නේ මේ කම්පැනි වලට තියෙන ප්‍රධාන පාර. මේ තියෙන හයිවේ එක. මේ හයිවේ එක යන්නේ පාලං උඩින් තමයි, පාලං උඩින් බිංජවල් වලින්. මේ තියෙන්නේ මේ ඈතින් ආපු කුණු කම්පැනි වලින් ගෙන ආපු ඒවා තමයි මේ තියෙන්නේ. ඔය දින ප්‍රතිචක්‍රීකරණය කරන්න ගෙනල්ලා කාඩ්බෝඩ් එහෙම. අද කොම්පැනි වහලා නිසා ඒව නවත්තලා තියෙනවා. අර එහා පැත්තේ එකක් තියෙනවා. මෙතන ඉස්සරහා ළඟ පොඩි පන්සලක් තියෙනවා, අපි ඒකට ගිහිල්ලා බලමු. වෙසක් නම් අද වෙසක් නම් තිබ්බ සෙනසුරාදා. අද ගිහින් බලමු මොකද කියලා. කොරියාවේ වෙසක් තිබ්බ මේ සතියේ සෙනසුරාදා.
මේ බකට් එහෙම එල්ලලා තියෙන්නේ ඒකට. පොප්හංසා තමයි පන්සලේ නම. මෙතනින් මේ පඩිපෙළෙන් ගිහිල්ලා යන්නත් පුළුවන්, මේ අරහ පැත්තට ගිහින් යන්න පුළුවන් බයිසිකලෙම. මේ පන්සල් ගොඩක් පරණ පන්සල්, කම්පැනි හැදුවත් ඒවා අයින් කරලා නැහැ. පන්සල් එහෙම මේ පරණ ඒවා මෙහෙ ආරක්ෂා කරගෙන ඒවා කරන් යන්නේ දියුණු කොච්චර දියුණු වුණත්. මෙතනින් උඩට යන්න ඕන. ඊයේ තමයි තිබිලා තියෙන්නේ, ඊයේ සෙනසුරාදා තමයි මේ වෙසක් එක පන්සලේ උත්සව තියෙන්න ඇති. පේනවනේ ලස්සනට සරසලා තියෙනවා බකට් එහෙම එල්ලලා. මෙහිදී පන්සල් කිව්වට මේවා ගෙවල් වගේ ෆැමිලි එකම තමයි ඉන්නේ. පන්සල ඇතුළට යන්න බෑද? පන්සල වහලා තියෙන කවුරුත් නැහැ. අපි පොඩ්ඩක් වටේ ඇවිදලා බලමු. මෙතන උඩට ගිහින් බලමු. උඩ තියෙනවා පොඩියට හදලා පොඩි දේවාලයක් වගේ එකක්. එනවනේ මෙතන view එක. මේ පැත්තෙන් highway එක තියෙනවා. අනිත් හැමතැනම කම්පැනි තමයි තියෙන්නේ වටේම. අර ඈතින් කලපුව පේනවා. අර කලපුවෙන් එහා පැත්තේ tower එකක් පේනවා. මේ ඒකට මං ගියේ නෑ තාම.
මේ වටේම කම්පැනි තියෙන්නේ. මෙතනත් පන්සලක් වගේ තියෙනවා මොකද්ද කියලා දන්නේ නැහැ හරියටම. පන්සලේම කොටසක් තමයි. මේ තියෙන්නේ මේ කිම්ටි මුට්ටි කියලා තමයි මේවට කියන්නේ. ඉස්සර කාලේ මේ ෆ්‍රිජ් එහෙම නැති කාලේ මේ වගේ වගේ තමයි කිම්ටි එහෙම දාලා තියලා තියෙන්නේ එළියේ සීතල කාලෙට. දැන් නම් මේවා ගොඩක් පාවිච්චි වෙන්නේ නැහැ මොකද මේ ෆ්‍රිජ් එහෙම තියෙන නිසා. මේ හැබැයි හයිවේ එකේ යන වාහන යන සද්ද එනවා. මේ මෙතනත් හදලා තියෙන්නේ ඇවිල්ලා ආගමික වත්තාවත් කරන්න මං හිතන්නේ මේ. මෙතන මේ දේව රූප එහෙම තියෙනවා. මේ පුල් චෝසිම් කියලා ගහලා තියෙනවා හැමතැනම මොකද මේ ගිනි ගන්න නිසා. පේනවා හයිවේ එක මුහුද මුහුද කියන්නේ කලපුව. බල්ලෙක් බුරනවා එහෙනම් හාමුදුරුවෝ ඉන්නවද දන්නේ නැහැ. දැන් අපි පහලට ගිහින් බලමු. මේ වගේ හැමතැනම CCTV කැමරා හැම සෙට් කරලා තියෙන්නේ මොකද මේ කිසිම කෙනෙකුට මේ වගේ ඇවිල්ලා කවුරුත් හිටියේ නැතත් මොකුත් ගෙනියන්න එහෙම බෑ. ලංකාවටත් මේ වගේ සිස්ටම් එකක් තියෙනවා නම් හොඳ security system එකක් බය වෙන්න දෙයක් නැහැ මිනිස්සුන්ට. සන්පුල් චෝසිම් මෙතන එහා පැත්තේ තියෙන ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක් කට්ටිය සෙල්ලනුත් කරනවා. අද නිවාඩු දවසේනේ කවුරුත් සෙල්ලම් කරලා පන් එකේ ඉන්නවද. මෙතන මේ කන්ද උඩට පොඩ්ඩක් යන්න පුළුවා ගිහිල්ලා බලමු. බයිසිකලිය අතන තියෙන ලොක් කරලාද නැහැ කවුරුත් අරන් යයි දන්නේ නැහැ. දැන් කරුවේල වීගෙනත් එන්නේ. මේ ග්‍රවුන්ඩ් එකේ ෆුට්බෝල් මැච් එහෙම තියෙනවා කොරියෙන් අයගේ. මේ ඊයේ ඉඳන් වැස්සේ ඉඳන් මඩ වෙලා තියෙන පාර. ඉර බැහැගෙන යනවා. මං දැන් මේ පොඩ්ඩක් දුර උඩට ආවා. වැඩක් නැහැ මේ ටිකේ මුකුත් බලන්න දෙයක් නැහැ.
අඩිපාරක් ඉවර වෙගෙන යන්නේ ඒ නිසා යනවා මන්ද. මදුරුවත් ඉන්න රෑ වෙලක් රෑ වීගෙන නෙන්න. මදුරු ඉන්න මාරු විදිහට රැස්ස නිසා මේ පොඩියට ස්ට්‍රෝබෙරි වගේ තියෙනවා කැලේ හැදෙන එකක්. ඒව කනවද නැද්ද දන්නේ නැහැ. ස්ට්‍රෝබෙරි එක වගේ පොඩි පොඩක් තියෙනවා මේ. සමහරට කනවත් ඇති. දන්න නැති දේවල් කන්නේ මොකටද? මන් දැන් ආය කම්පැනියට යන ගමන් ඉන්නේ. ආය අපි වෙන වීඩියෝ එකකින් සෙට් වෙමු. එන හැමෝටම ජය වේවා.